සිංහලවේවා ද්‍රවිඩවේවා බර්ගර්වේවා මුස්ලිම් වේවා ඒ කාලෙ ඉවරයි දැම් මේ ගපියොක්කොම එකයි අද මේ අපි දැක්කම මංහිතන්නේ අපේ ජනතාව කොයි පැත්තෙන් අඩයිද කියලා මට සැකයි. අද රැස් වෙලා මේ ජනතාව කියන්නේ ආණ්ඩුවට මේ ප්‍රෝඩාකාරී ආණ්ඩුව නතර කරන්න කියලා. රටේ ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳන්න ඕනේ. මොකද පිටරට ඉන්න උදවිය කිව්වා මහින්දත් එක ගනුදෙනු කරන්න එපයි කියලා. අපි ජනතාව සන්තක කියලා දේපල හොරගම් කරනවා. අපේ රජය ඒ සියලු හොරගම් වලින් ගත්ත සල්ලි වලින් ගත්ත සියලු දේපල අපි සන්තක කරනවා. ඉඳ පරිස්සම්. අද ජීවන වියදම කොහොමද? ලාභද? සැපට කනවද? ආයකුණන් සැපට ඉන්නේ. මම ඉල්ලන්නේ මට නිදා ගන්න ඉඩ දෙන්න. මෙතුමා කිව්ව සින්දුවක්. ජනාධිපතිතුමාගේ බොරු පෙන්ලා තියෙනවනේ හැමෝටම එදා රැවටුණු අයට. ඒක තමයි ඉතින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හැටියට මේ රට කෙලෙව්වා. සමහර කොටසක් රැවටුණා. ඒ රැවටිච්ච බව අවුරුදු 3කින් හොඳට තේරුම් ගත්තා. ඒක හින්දා රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලනයක් නැවත අවශ්‍ය නැහැ කියන එක තමයි මහ ජනතාව කියලා තියෙන්නේ. ඔබතුමා බාර ගන්න බෑනේ මම ජනාධිපතිතුමා හැටියට මේ රට පාර ගන්න බෑ. අනිත් එක මේ වගේ මෙයාගේ ආණ්ඩුවකට දාගන්න මේ රට සඳහා කියන්න කියලා තියෙනවා. ඉතින් මට තේරෙන්නේ ඒ රාජපක්ෂලටවත් තේරුන්නේ නැහැ මම මොකද්ද කරේ කියලා. මම කරපු ඒ ක්‍රියාන්විතය මේ රටට කොටම කෙලෙව්වා. ඒක තමයි මහින්ද රාජපක්ෂ ඛණ්ඩනේත් පිස්සු කෙලිනවා. කැක්කුමක් තියෙන රාජපක්ෂලට ඒක කරන්න වෙනවා. මම ඉදිරිදි කරපුවා තැක්කනේ. ඔය මිනිස්සු මොනවාද? ලවත්තන්නේ නැහැ මම. දැන් තමුලා කහා ගාපු ඉඳ තව තවත් කතා කරනවා දෙබලේ.